मदराली पेंटियाँ देना वाले वो ये नहीं वराई मोना दी हुए सोसेजेस टेबल ने करते हैं माँ शाह शोक ने कल्याणी दें गोड़ा के ला नेचरात्ते का खता कर करी जाने कल्याणी ना क्यों वेल्ला पीटी ने कल्याणी मेच्चर वेला खता कर करी टू को नेचरा के नामे तेरु मदन ना कल्याणी नेचरा मित्र इन्हें हुटु हुरो हुरो अने निका याने चतुरे अन्न राइट मैंने ना कल्याणी मित्र ला बालागे ने वो सोंगे का पिता कल्याणी ला बादी ना याने पुता मनोद में रेडियो के न प्रोग्राम्स पुता अनाउंसर्स लगे पुद्गल के जीवते अहंगे इन मिनुस वेडकने लबन मीटने के दी अपने कथा करूं मुनवाद कल्पना करने विलावड़ मरी तो ना बात नहीं जीवित है ओ यार जीवित है क्या ना कल्पना करने हेतु अपने है नहीं मुकद साली ने तो गया नहीं क्या मर साली दिए ना ये लड़ जीवित है अपने ये तद कोमारे रुपये पंद्रह का थोड़ा गन नोड ಸುಮ್ಮನೆ ನನಗೆ ಟ್ಯೂಷನ್ ಸಲ್ಲಾರಿ ನೋಡಿ ಆಯಿರಾ ಮೇ ಶರ್ಟ್ ಸಾಕು ರೂಪಾಯಿ 500 ಎತ್ತುಬನಾ ಆ ಗತ್ತದೆ ಮಂ ಗತ್ತ ಈಗ ಮಮ್ಮಿ ಜಾಗಂ ಪೊಡಿ ಬೆಡಕಡನೆ ಯಾನಿ ಮೊಕ್ಕದ ಬೆಡೆ වැඩේ කියන්නේ මේ අර මේ මේ ආශ්‍රයන්ට පූජ කරන්නනේ මං ඊයේ හවස පාන් රාත්තලක් ගේන්න කිව්වම සල්ලි නැහැ හැබැයි පුත්තරයාගේ සාක්කුවේ 500 කොළ අයිර මම මේක ජාගත පොඩි ණයක් ගෙවන්න කාටද ණය උනේ මොකටද ණය උනේ දැන් මේ කොහෙද ජැන්ඩියට ඇඳ බැඳගෙන යන්න හදන්නේ මේක හරි වදයක් වුණානේ ගෙදරින් යනකොට යන්නේ කොහෙද සේරම විස්තර කියන්න ඕනේ गेदरे टेने पराकुनत ये वाला वकुत्तर वाली नेत्तो नहीं मटके लिदा तक नेत्त ऐत्ता तमाई गिया तुल्ले वेला इंदल हरियान नैनी हुलांटी का क्वादी नेली टे अन्नत्ते पैने मैंने मेतन रुपया से यात्ती येनो ओ कत वैडी मुको देलिये हुलांग वाले साल लिया नैनी माँ याना आये रेंटी लामियो ओला मैं आद में रेडियो के इन कियें कियें इंदला दे दहाई इंदले एक वेन का माँ आद टेलीफोन के प्रश्न हानो माटा चांसे का देन नो ने होंदे इंदले में मात्र या 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 Thank you.
මම මේ දා වියනකන් හිටියේ. ඔය ළමයාට කිරි කෝපි එකක් හදන් ආවා. ඕ නෑ ඇන්ටි. මම උදේ තේ බිව්වා. හොට් ප්ලේට් එකේද වතුර නත් කරේ. ආයරන්ටි කියලා තියෙනවනේ හොට් ප්ලේට් හීටර්ස් පාවිච්චි කරන්න එපා කියලා. ඉතින් මේ දාවි ගෑස් එකෙන් තමයි උයන්නේ කරන්නේ හැම දෙයක්ම. මේ දාවි නැති වෙලාවට ඔය ළමයාට උමනාවක් වුණොත් හොට් ප්ලේට් එකයි හීටර් එකයි පාවිච්චි කරාට කමක් නැහැ. බොන්න. සීනි ඇතිද? මම මේ දොසක් කියනවා කියලා හිතන්න එපා ළමයෝ. ඒ සැරේ ලයිට් බිල හුඟක් වැඩි. ඔය ළමයා නම් කමක් නැහැ. මේ දාවිගේ වැඩේ රැතිසේ පොත් කියවනම. එයා ඉතින් යාගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් වලට ප්‍රිපෙයා වෙලා යන්න එපේ. අට මේ පොඩි කාරණාවක් කියන්න තියෙන ඔය ළමයාට මොකද මොකද වාගේ? ඇයි ඇන්ටි? ඔය ළමයට මං ණයක් දෙන්නත් තියෙනවා. මේ සැරේ මේ ලයිට් බිල ගෙවා ගන්න. රුපියල් 1000ක් දෙන්න මේ දාවි කාමර සල්ලි දීපු ගමන් මං දෙනවා. හවසෙලා බලමු ඇන්ටි. දැන් අතේ නැහැ. මම මේ ළමයාගෙන් අහන්නම හිටියේ අපේ මිනිස්සයත් ওই ළමයාගෙන් සල්ලි ඉල්ල ගන්නවද? මේ දෙන්න හැමපා. එහෙනම් පුතේ හවසෙලා බලනවද? ඔව්. ඔයගොල්ලන්ගේ සමුගන්න වෙලාව එන්නෙන්නම ලඟ වෙනවා. ඔයා ලඟ වෙන්න එපා. පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නකෝ. අනේ නිකන් යන චතුර යන්න. මෝනින් සර්. මෝනින්. එදා සිස්ටර් කීයද? 10 to 1 සර්. අද මොකක්ද ප්‍රෝග්‍රෑම් එක කරන්නේ? විවාහය සහ විවාහ සිරි. මැරි කරනවත් නැතුව ආ කොහොමද විවාහය ගැන කතා කරන්නේ? ප්‍රශ්නෙට මට හොඳ උත්තරයක් දෙන්නත් හිතෙනවා. මොකක්ද? ඒක උන්නේ. ගවන්න නැහැ කියන්නේ. උත්තරයක් දාන හැටි කියන්නේ කිසිලයක් වෙන්න මොන්නේ නැහැ නේ. නේද චාද? වට මා දාලයන් දුකයි හදන්න එපා. එහෙනම් සර් මම බීපකට යනවා. ලොක්. හොඳට ප්‍රෝග්‍රෑම් එක කරන්න. මම්මේ ඔයා එනකල් බලාගෙන හිටියේ. සල්ලි හම්බුණාද? නැහැ. හා. මේක? ඔව්. මල් ළඟ සල්ලි නෑ රංග. ඔයා මේක උගස් තියලා අම්මගේ බේට් එක අරන් දෙන්න. අයියා දැනගත්තොත්? මේක වැඩිපුර එක. ඔයා මං කියපු දේ කරන්නම. මං පුළුවන් තරම් ඉක්මනට මේක බේරලා දෙන්න. ඒව පස්සේ බැරියෙ. ඔයා වැඩේ කරගන්න. හොඳයි දැබර අසන්නනි. අද අපි ඔබ වෙනුවෙන් කතා කරන්නේ අපි හැමෝටම ඉතාමත්ම සමීප මාතෘකාවක්. ඒ තමයි විවාහය සහ විවාහ සිරිත්. ඔබට පුළුවන් විවාහය සහ විවාහ සිරිත් පිළිබඳව ඔබේ අදහස් අපත් එක්ක බෙදා ගන්න අපේ සුපුරුදු දුරකථන අංකය 011 216 99 25 ඒ වගේම 011 216 99 26. කතා කරමු අපි විවාහය සහ විවාහ සිරිත් ගැන. See
සින්දුව ඉවර වෙන්න එපායි තින් ගන්න. රන් කෙන්දෙන් බැඳි අතැඟිලි මංගල පෝරුවේදී එක් කරලයි මේ විවාහය සිද්ධ වෙන්නේ. ඇත්තටම විවාහය කියන්නේ බොහොම අපූර්ව දෙයක්. අපේ ජීවිතවල අපිට කැමති වෙලාවක අපිට කැමති විදිහට කරන්න පුළුවන් එකම දේ විවාහය. මොකද අපේ ජීවිතවල අපිට කැමති වෙලාවක උපදින්නත් බෑ. අපිට කැමති වෙලාවක මිය යන්නත් බෑ. ඒ වගේම මේ විවාහය සිද්ධ කරන්න කලින් අපි ඒ සඳහා නැකත් බලනවා පොරොන්දම් බලනවා. හොඳයි. මේ වෙලාවේ අපිත් එක්ක දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා 011 216 99 25 කියන අපේ දුරකථන අංකය ඔස්සේ. හොඳයි. කවුද මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ? හලෝ. හලෝ. මම මේ වැල්ලම්පිටි අයිරා. අයිරාංගනී මේ මල් කුමාරි. ඔව්. වැල්ලම්පිටි අයිරා. අයිරා මාත්මිය නිතරම මික්ස් FM නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන අපේ හිතාදර අසන්නියක්. මොකද ඔබ හිතන්නේ විවාහය සහ විවාහ සිරිත් ගැන? අපෝ මතක් කරන්න එපා. මට නම් හිතෙනවා අපරාධ කසාද බැන්ද කියලා. ඇයි එහෙම කියන්නේ? කේන්දර බලලා පෝරුවක් උඩ තමයි සුද මේදාවි. මං අපේ මිනිහට රැවටුණා. මොන කේන්දර බැලිලත් මිනිහා යන් කිව්ව මං ආවා. දැන් තමයි තේරෙන්නේ කරපු ගොංකම. හොඳයි. අය රැන්ටිව අපි යලි දුරකටින් සම්බන්ධ කරගන්නවා. දැක්කනේ කේන්දර බලන්නේ නැතුව හිතුමනාපිට විවාහ වුණාම එන ප්‍රශ්න මොකක්ද මේ කේන්දරේ කියන්නේ? අපි ඒ ගැන කතා කරමු. දැන් කෙටි විරාමයක්. මොකද දැන්? රාම්ගේ අම්මා ස්පිරිතාලේ බලන්න යනවා. අපි ඩවුන්ලෝඩ් කරලා දාලා විසිකලා දා. ID කාඩ් එක තැපැල් පෙට්ටියකට දාපන්. මේ දවස්වල මත් එක සීයේනි කාරෙන්න. බලන්න. ඔබ බලය. මම තාටි ඉම්පෝට් එකට එන්න. හොඳයි බණ්ඩිය යා. හොඳයි. අපි කේන්දර ගැන ගොඩක් වෙලා කතා කරා. අපි කේන්දර බලලා බුලත් දීලා නැකතට ගෙදරින් පිටත් වෙලා තමයි මනාල ජෝඩුව පෝරුවට නගින්නේ. මේ අවස්ථාව අපි හඳුන්වන්නේ පෝරු මස්තකාරූඩ වෙනවා කියලා. මේ පෝරුව ආරම්භුනේ කොහමද? මුලින්ම පෝරුවක් ඉදි කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මහා සම්මත පෙළපතෙහි රජු හා මැණික්පාල බිසවුන්ගේ විවාහයට චන්දනගිරි පර්වතයේ වාසය කරපු විශ්වකර්ම දෙවියන් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මොකද්ද මාදව? අර මේදාවි කියන බන්න ප්‍රෝග්‍රෑම් එක හරිම බෝරින්. ඒ ප්‍රෝග්‍රෑම් එකේ මිනිස්සු යමක් ඉගෙන ගන්නවනේ. පිස්සු. මිනිස්සු වෙන channel වලට මාරු කරනවා. ආන් හිට යනේ මං කර ප්‍රෝග්‍රෑම් එක. දැනට මට කෝල්ස් 25ක් විතර ආවා. ඒයි හොඳට enjoy කරලා. අපේ තාත්තත් මට ෆෝන් කරලා කිව්වා. ඇත්තද? අර්වින් අංකල්ට හොඳ සෙන්ස් එකක් තියෙනවා. ෆෝන් එක එන්ගේජ්. ඒක නෙමෙයි. අද හවසට මොකද කරන්නේ? තාම මොකක් ඩිසයිඩ් කරලා නැහැ. හවස ඩ්‍රාම එකක් බලන්නේ නේද? බලමු. කොහමද අම්මට? ඒ අම්මට අදම මදිවට දීවැඩියාවත් ඇවිල්ලා. හම්බවෙන්න පඩිය මදි අම්මගේ බෙහෙත් වල. ඉතින් ඔයාගේ අක්කයින්? ඔයා විතරද පවුලේ? මල්ලි රට? එයාටත් ප්‍රශ්න තියෙනවනේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්න සේරම විසඳ ගන්නවා. ඔයා තාම ඔයාගේ පළවෙනි ප්‍රශ්නෙවත් විසඳගෙන නැහැ. ඔයා මට ප්‍රශ්නයක් නෙවෙයිනේ. මං දන්නවා. මං ඔයාට ප්‍රශ්නයක් නෙමෙයි. හොඳ උත්තරයක්. උත්තරේට යටින් ඉරි දෙකක් ගහලා හරි ලකුණක් දාලා very good කියලා ලියලා තිබරයි. ඔයා මට මොකද කරන්න කියන්නේ? බැඳලා බැඳලා පවුල් කනවා වෙන මොකද්ද?
අපිට බැඳලා ඔයාලා ගෙදර ඉන්න බෑද? හරි ශෝක්. අපේ අම්මත් ලෙඩ ගහන්නේ. තවත් ලෙඩෙක් ගෙනල්ලා දාගත්තාම මට වෙන්නේ රස්සාවෙන් අස්වැලා ලෙඩ දෙන්නෙක් බලා ගන්න. ඉතින් ඔයාට පුළුවන් නේ මාරුවක් අරන් කොළඹට එන්න. අපි දුෂ්කර සේවයේ අඩුම ගානේ අවුරුදු 3ක්වත් ඉන්නවා. කවද්ද ඔයාලා ඉස්කෝලේ පටන් ගන්න? ලැබෙන 10 වෙනිදා. එහෙනම් තව කල් තියෙනවා. කල් තිබුණානේ. අපි හැමදාම මෙහෙම හම්බ වෙනවා. හම්බ වෙලා කතා කරනවා. ගෙදර යනවා. හෙට ඔයා එනකොට හොඳට කල්පනා කරලා බලලා තීරණයක් අරන් එන්න.